තියෙන ඔය ක්‍රිකට් එකේ පාපන්දුවේ රගවලයි ඒ දිස්ත්‍රික්කවල ක්‍රීඩාව නැහැ. හැබැයි සංගම් තියෙනවා. කීයක් හරි කප්පමක් අරගෙන ඇවිල්ලා ඡන්දේ දීලා යනවා. ඒ ගිහිල්ලා ඉවරලා ජාත්‍යන්තර සංගමයෙන් සල්ලි ගන්නවා. ඒ සල්ලි වලින් ඒ සංගම් වල දූෂිත නිලධාරීන් වැජබෙනවා. වැජබෙන ගමන් අයථා ක්‍රියාත් සිද්ධ කරනවා. අයථා ක්‍රියාත් සිද්ධ කළා මේ අය මේ සංගම් වල ක්‍රීඩා සංගම් වල සභාපති ලේකම් භාණ්ඩාගාරික තනතුරු ගන්න එකක් මුදල් උපයන්න. අනිත් එක සූදු වලට ප්‍රධානීන් විදියට කටයුතු කරන්න. අනිත් එක තේරීම් හරහා කප්පම් ගන්න. ඒ වගේම නැත්තම් වෙනත් තව තව කාරණා ගොඩක් තියෙනවා කියන්න බැරි ඒවා. සමහර හැමෝම නෙමෙයි සමහර සංගම් වල නිලධාරී ලිංගික අල්ලස් පවා ක්‍රීඩිකාවන්ගෙන් ඉල්ලපු දේවල් මම හිතනවා මේ මාධ්‍ය ඔබතුමාලත් හොඳින්ම දන්නවා. ඒ වගේම තමයි පාසලේ ක්‍රීඩා සංගමය. මම එක තැනකට අනිවාර්යයෙන්ම ක්‍රීඩාව ගේමු. ක්‍රීඩාව තියෙන ඕනේ එක ආයතනයක් යටතේ මේ රටේ. නැත්තම් මෙතන ලොකු ගැටුමක්. අද ජාතික සංගමයයි පාසල් සංගමයයි ගැටෙනවා. මේ ගැටීමේ ප්‍රතිඵලයේ විදියට ක්‍රීඩාව හරියට ගමට යන්නේ නැහැ. පාසලට යන්නේ නැහැ. මොකද එයාලගේ ওই නිලධාරීන්ගේ සංගම්වල නිලධාරීන්ගේ අභිලාෂය මිසක් දරුවට ක්‍රීඩාව යන්න නැති තත්ත්වයක් තියෙනවා. ඒ නිසා මම කිව්වේ උදේ 8 සිට හවස 4 වෙනකල් පාසල පවත්වන්නේ මම ප්‍රායෝගික කාරණා ගණනාවක් එක්ක. එතනදී දිවා ආහාරය අපි දෙනවා. ඒ දිවා ආහාරය දෙන්නේ ඒ දරුවන්ගේ දෙමව්පියන්ගේ ආදායම් මට්ටම මත. පාසලේදී දරුවට අර උස් පහත් ભેදයක් දැනෙන්නේ නැහැ මේ ක්‍රමයක් එක්ක. පෝෂ්‍යදායී ආහාර වේලක් දෙනවා වගේම තමයි අන්න අපිට පුළුවන් වෙනවා ක්‍රියාශීලී දරු පරපුරක් හදන්න ක්‍රීඩාව පැයකමාරක් හෝ දෙකකට ගෙනියන එක. ඒ වගේම තමයි අපි දන්නවා දැන් ආසියානු මල්ල ක්‍රීඩා උළෙලට චීනෙන් ක්‍රීඩක ක්‍රීඩිකාව 1000ක් සහභාගී වුණා. කුසලාන පදක්කම් ගත්තා 200ක්. ඒ කියන්නේ පහකට එක්කෙනෙක් කුසලානයක් ගන්නවා. ඒ වගේම තමයි ක්‍රීඩා විශ්වවිද්‍යාල විශාල ප්‍රමාණයක් ඒ රටේ තියෙනවා. මගේ පාලනය යටතේ අනිවාර්යෙන්ම ආපු සැනින්ම ක්‍රීඩා විශ්වවිද්‍යාලය ස්ථාපනය කරනවා. මොකද එදා ඉඳලා පොරොන්දු විතරයි. හැබැයි මම මෙන්න මේ එකකවත් නැහැ ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ගැන කතා කරලා. මම ඒකනේ කියන්නේ ජනතාවගේ හදවතේ තියෙන දේ නෙමෙයි මේ අය කරන්න කියලා. මේ සමගි ජන බලවේ, ජාතික ජන බලවේගේ, එහෙම නැත්නම් වත්මන් නොවේ ඉන්න ස්වාධීන අපේක්ෂක ඉන්න ජනාධිපතිගේ එකකවත් නැහැ ක්‍රීඩා විශ්වවිද්‍යාලය පිළිබඳව කතා කරලා. ක්‍රීඩා විශ්වවිද්‍යාලය එකක් නෙමෙයි, අපිට දෙකක් හදන්න වෙයි. ඒකක් රටට මහා ආයෝජනයක් කියන එක මම මෙතනදී සිහිපත් කරනවා. ඒ වගේම තමයි මෙතනින් එහාට ගිහිල්ලා ඔබ දන්නවා පැහැදිලිව මම කියනවා විගණන වාර්තාවේ විගණකාධිපතිතුමා දුන්නේ නීතිමය ක්‍රියාමාර්ග ගන්න කාටද? ක්‍රිකට් පාලක මණ්ඩලයට. අන්නේ ක්‍රිකට් පාලනයට එරෙහිව මා ජනාධිපතිවරයා විදියට චෝදනා ගොනු කරලා ඒ අයට නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. ඒ වගේම තමයි සෑම සංගමයක් දූෂණ ක්‍රියාකාරකම් වලට ලක් වූවන්ට ඒ සියලු විගණන ටික ක්‍රියාත්මක කළා, ඒ අයව නීතිය ක්‍රියාත්මක කළා, බලයෙන් පහ කරලා නව වැඩපිළිවෙලක් ඉන්න ඕනේ. මොකද මේගොල්ලෝ මැරෙනකල් සංගම් වල මං අවුරුදු 4කට සීමා කරා සංගම් වල ඉන්නේ. හැබැයි පහුගිය ආපු ඇමතිවරයා මොකද්ද කළේ? අවුරුදු 16ක් ඉන්න හැදුවා. එතකොට මෙච්චරකල් ලැබගෙන ඉන්න ඔය ක්‍රිකට් එකේ පාපන්දුවේ රබ්බි එකේ ඉන්න අය දැන් අවුරුදු 30ක් ඉඳලා තියෙනවා, තව 16ක් ඉන්නවා. එතකොට අවුරුදු 50ක් විතර මේ අය ඉන්නවා. මෙන්න தත්වය. එනිසා රටේ ක්‍රීඩාව ඉතාම වැදගත්. නිරෝගීමත් පරපුරක් බිහි කර ගැනීම ඉතාම වැදගත්. ඒ වෙනුවෙන් අපි ලොකු කාර්යභාරයක් කරන්න තියෙනවා. අද රටේ ක්‍රීඩාව පල්ලෙහාට වැටුණේ කොහොමද? ක්‍රිකට් වැටුණේ වෙන දෙයක් ඉඳන් නෙමෙයි. කාන්තා ක්‍රිකට් එක බේරිලා තියෙනවා. තවම කාන්තා ක්‍රිකට් එකේ ඔට්ටු අල්ලන්නේ නැහැනේ. ඒ කියන්නේ මං කියන්නේ මේ ක්‍රීඩිකාව නෙමෙයි මේ පැත්තට යන්නේ. බලපෑ. දූෂිත සංගම් නිලධාරීන්ගේ බලපෑ. හරි.
මේ සූදුව බොහොම ප්‍රබලයි. ක්‍රිකට් එකේ සූදුවේ ප්‍රබලත්වය කොච්චරද ජාත්‍යන්තර මට්ටමට හොරු අල්ලපු ඇමතිවරයා එළියට දාන තත්ත්වයකට පත් වුණේ ඉතනින්. මේක එසේ මෙසේ කතාවක් නෙමෙයි, ගැඹුරු කතාවක් ඒකේ තියෙන්නේ. මේ තේරීම් වලදී ඇඟිලි ගහන්න හේතුව තමයි දූෂණ වලට අවශ්‍යතාව විදියට කටයුතු කිරීම ඊළඟ එක. එහෙම නැත්නම් අපේ කණ්ඩායම දක්ෂයි. දැන් ඕවර් 50 ලෝක කුසලානයේදී ඔස්ට්‍රේලියාව දිනපු කණ්ඩායමනේ අපි පැරද්දුවේ 20-20 සහ ඕවර් සීමිත ඕවර් 50 තරගාවලියේදී 2022. ඒ මගේ පාලනය යටතේදී. හැබැයි ජනාධිපතිගේ සාක්කුවට වැටෙනට පස්සේ අපේ රටේ ක්‍රිකට් ඉවරට ඉවර වුණා.